අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරනවා. කවුද අපේ අනුර කුමාර දිසානායක නැත්නම් Facebook ජනාධිපතිතුමා. Facebook ජනාධිපතිතුමා කියනවා රනිල් වික්‍රමසිංහ කියන්නේ මාර ගැටකාරයෙක්. රනිල් වික්‍රමසිංහ ගැන කල්පනා කරනවා නම් ජනාධිපතිවරණය නොකියා වෙට්ටු දාන්න හැදුවොත් එයාට වෙන්නේ ගොඩක් කලින් ගෙදර යන්න. අනුර කුමාර මේ කියන්නේ. සමහර කියනවා රනිල් කපටියෙක් කියලා. එයා ජනාධිපතිගුරේ පාර්ලිමේන්තුවේ තනි ආසනයකින් අනුර කුමාර දිසානායක කියන්නේ ජනාධිපතිවරණය මගහැර යන්න මොනවා හරි කරයි. රනිල් කියලා තරම් කපටියෙක් නෙවෙයි. ජනාධිපතිවරයා කල්ලාහන් හැදුවොත් එයාට නිල කාලය අවසන් වෙන්න කලින් ගෙදර යන්න සිද්ධ වෙයි. රනිල්ට ජනාධිපති වෙන්න පුළුවන් වුණේ සජිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරපු හින්දා. ගෝඨාභය මුලින්ම ඉල්ල හිටියේ සජිත් ප්‍රේමදාසගෙන්. ඉලස්ස සරත් ෆොන්සේකාගෙන් ජනාධිපතිකමට ගන්න කියලා කිව්වා. ෆොන්සේකා තීරණයක් ගන්න දින තුනක් අවශ්‍යයි කියලා කිව්වා. දින තුනක් ප්‍රමාද කරන්න බැරි හින්දා ගෝඨාභය මොකද කරේ? තුන්වැනි විකල්පය වශයෙන් රනිල්ගෙන් ඉල්ලා හිටියා ජනාධිපති වෙන්නේ කියලා. රනිල්ට ඉතින් නැති වෙන්න දෙයක් නැණි මේ අනුර කුමාර දිසානායක කියන්නේ. රනිල්ට ඉතින් නැති වෙන්න දෙයක් නැණි. එයිසගත්තා. මේ කතාව ගැන අහන්න දැන් මම මේ උත්සාහ කරන්නේ වජිරාභය වර්ධන මහත්තයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයාගෙන් අහන්න හදන්නේ. වජිරාභය වර්ධන මහත්තුනි, ඔය දැන් මේ හොඳ කාටුන් එකක් තියෙනවා මේ අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ලිඳට යනවා මේ කලේකුත් අරගෙන යනකොට යන්නේ එක අතක කලේ අනිත් අතේ ලාම්පුව. ඔව්. අරගෙන යනකොට හොඳ කතාවක් කියන්නේ. ඒකෙන් නිකන් අර අපිට මට එක පාට මතකුනේ අර කලගෙඩි ලාම්පු සෙල්ලමේ කාලයක් තිබුණා නේ කාලයක් ජයා ජවතර මහත්තයා කාලේ. මේ ඒකම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නිකන් මේ තුට්ටුවේ කොලේට දාලා කතා කරනවා. කවුද අපේ ජනතා විමුක්ති පෙරමුණේ මහා නායක අනුර කුමාර දිසානායක මේ කුමාරයා කතා කරනවා. මේ රනිල් වික්‍රමසිංහ කියන යටත් වැසියා පිළිබඳව මොකද්ද මේ කතාව? ඔබතුමාට පේන්නේ මොකද්ද? සභාපතිතුමනි, මම හිතන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා අතිශයින් විරුද්ධ පක්ෂයේ, උදාහරණයක් ඇරෙයිද, ආසන තුනක් තිබුණත් එතුමන්ට පුළුවන්කම ලැබිලා තිබෙනවා විරුද්ධ පක්ෂයේ හැටියට විරුද්ධ පක්ෂ කාර්යභාරයට අත ගහන්න. හැබැයි කෙසේ වුණත් අපි එකක් හොඳට මතක තබා ගත යුතුයි. විශේෂයෙන් මම දැක්කා එතුමා කියලා තියෙනවා ඡන්ද නොතියා වෙට්ටු දැම්මොත් රනිල්ට වෙන්නේ කලින්ම ගෙදර යන්නයි කියලා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැනට මාස කීපයකටදී ප්‍රකාශ කළේ ඉවරයි කොමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව නියමිත වෙලාවට, ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙ වෙනකොට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. එය නීත්‍යානුකූලව සිදුවෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාතිය හමුවේ ප්‍රකාශ කළ බොහෝ දිනයක් වෙනවා. මේ එතුමා දේශපාලන උපායක් හැටියට මහජනය රවට්ටාගෙන ඉස්සරහා, ඒ කියන්නේ එතුමාට මහා ජනබලයක් තියෙන බව පෙන්වන්න ඕන නිසා ඒකට බයේ ඡන්ද තියන්නේ නැහැ කියලා හැඟීමක් ඇති කිරීමයි එතුමා කළ තියෙන්නේ. ඒක එතුමා දේශපාලන වශයෙන් කළ යුතු ක්‍රියාවලියක් හැටියටයි මම දකින්නේ. කෙසේ වෙතත් අපි එකක් හොඳට මතක තබා ගත යුතුයි. ශ්‍රී ලාංකික ජාතිය නැවත වෙනසෙන්න තීරණයක් කරන එකක් නැහැ කියන එකයි අපේ මතය. මොකද උදාහරණයක් හැටියට සිංහල අවුරුද්දෙන් පස්සේ ශ්‍රී ලංකාවේ සෑම නිවසක්ම ජාතිය ආරක්ෂාව සඳහා කාර්යාලයක් බවට පරිවර්තනය වී තු තිබෙනවා. සෑම නිවසක්ම ජාතිය ආරක්ෂාව සඳහා කාර්යාලයක් බවට පත් වී තු තිබෙනවා. අන්න ඒ සෑම නිවසක්ම රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා, ඔය කතා කරන අනුර කුමාර ඇතුළු ඒ දේශපාලන පක්ෂ කණ්ඩායමනොත් අනෙක් දේශපාලන පක්ෂවල කණ්ඩායම් සියලු දෙනාටත් දේශපාලනය කරන්න අවස්ථාවක් උදා කරලා තිබෙනවා. දේශපාලනය කරන්න ගෝල් ෆීස් පිටියෙන් පැනලා දුවපු, එහෙම නැත්නම් ගෝල් ෆීස් පිටියට ගියාම ගාල එලවපු සියලු දෙනාට දැන් අවස්ථාවක් ලබා දීලා තිබෙනවා. දැන් අපි එකක් මතක තබා ගත යුතුයි, මෙවැනි කණ්ඩායමකට රැවටෙන යම් පිරිසක් සිටින බව ශ්‍රී ලංකාවේ අපි අමතක නොකළ යුතුයි. එහෙනම් ඒ කියන්නේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් ජාතිය හමුවේ තිබෙනවා. එහෙනම් කොහොමද
ඒ දැනුමෙන් අඩු කණ්ඩායම එහෙම නැත්නම් මේ ප්‍රශ්නය නිසියාකාරව තේරුම් ගැනීමට නොහැකි කණ්ඩායම නැවත පෝලිමකට ගිහිල්ලා නැවත බෝම්බෙල් බෝතලේ අතේ තියාගෙන නැවත ගෑස් බෝතලේ අතේ ගෑස් ටැංකිය අතේ තියාගෙන ගෑස් ඉල්ල ඉල්ල හිඟා කන සමාජයක් නැවත ඇති කරගන්නවද මින් ඉදිරියට වෙන පාරක් නැති බව ජාතිය හැමෝම මතක තබා ගත යුතුව තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා රටේ අගමැති වෙලා ජනාධිපති වෙන්නේ කුමන කාරණයක් නිසාද? එක අසුනයි, එක ලෝක වාර්තාවක්. ඒක අසුන අගමැති වෙලා ජනාධිපති වෙනවා. එයි එහෙම සිදුවන්නේ. එහෙනම් ඒක සිදුවන්නේ 1994 සිට. එහෙම නැත්නම් නිදහසෙන් පස්සේ සියලු දේශපාලන පක්ෂ තරතරංගෙට බොරු කියලා මහජනතාව රවට්ටලා මහජනතාවට කළ නොහැකි බලාපොරොත්තු සමුදායක් දීලා ලයිට් බිල ගත්තොත් අවුරුදු 25ක් 30ක් 50කට ආසන්න කාලයක් ජනතාවට බොරු පොරොන්දු දීලා ලයිට් බිල උස්සලා බොරු කියලා අවසානයේ ලයිට් බිල 80% විතර වැඩි කරන්න සිද්ධ වුණා. දැන් ඒක අඩු කරන්න තිබෙනවා. ඒක අඩු කරන්න හැකිලලා තියෙන ආර්ථිකය ශක්තිමත් ආර්ථිකයක් බවට පරිවර්තනය කරගත යුතුව තිබෙනවා. ඒ නිසා මේ ගැන කිසිම විවාදයක් බයක් තියාගන්න හොඳ නැහැ. තාම පිට්ටනිය වෙන කණ්ඩායම් නැහැ. එහෙනම් පිට්ටනියේ සියලු නිවාස මේ රටේ තිබෙන සෑම නිවාසයක්ම ජාතික ආරක්ෂාවේ නිවාසයක් බවට පරිවර්තනය යුතුව තිබෙනවා. තමන්ගේ නිවසේ සිටින දරුවන් ආරක්ෂා කරගන්න කාර්යාලයක් බවට පත් විය යුතුව තිබෙනවා. එහෙනම් කිසිම සැකයක් තියාගන්න එපා. සිංහල අවුරුද්ද සමය අවසන් වෙනකොට මේ රටේ අපේ පෞද්ගලික ණයත් සම්බන්ධීකරණය කළා අවසාන ඉලක්කයට ගමන් කරාට පස්සේ මේ වෙන මාර්ගයක් නැහැ. මේ කවුරු හන්දිවල කෑ ගැහුවත් වෙන පාරක් තියෙනවා නම් ඒක අපි දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරගෙන යන වැඩපිළිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ එහෙම නැත්නම් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ලෝකේ රටවල් 100 ගණක් වැඩ කළ දියුණු වෙලා තිබෙන මුදල් සංවිධාන සියලු දෙනා පිළි අරගෙන තිබෙනවා. යන්න තියෙන පාර මෙපමණයි, වෙන පාරක් නැහැ. එහෙනම් වෙන පාරවල් පෙන්නලා මහජනයා මුලා කළා, මහජනයා අමාරුවේ දාන ක්‍රියා කරනවා නම් යම් කණ්ඩායමක් ඒක අපේ ආගමනව නම් මහා පාප කර්මයක්. එතකොට මේ පාප කර්මයටත් හසුවන පිරිස කොහොමද එතනින් මේ රටේ පාලක ක්‍රියාවලිය සඳහා, එහෙම නැත්නම් මේ රටේ අනාගතය සඳහා, එහෙම නැත්නම් මේ ආසියාවේ බලවත් රටක් සඳහා බෙදුණු ජාතියක් නොබෙදුණු ජාතියක් බවට පරිවර්තනය කරගන්නේ? ඒ උදාහරණයක් විතර ගත්තාම ජනතා විමුක්ති පෙරමුණ ගත්තත් 1970 මැතිනිට බලයට එන්න උදව් කළා. අවුරුද්දක් යනකොට ආපහු මැතිනි සමග කැරැල්ලක් ඇති කරගෙන, ඒ වගේම 1977 වෙනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජයග්‍රහණය කිරීම සඳහා ජේ.වී.පී. එක කටයුතු කළා. ඒ කියන්නේ ඔවුන් නිදහස් කරන බවට දීපු පණිවිඩය හරහා ගම්මට්ටමේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ අය ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට සහයෝගය පළ කරනවා. ඊට පස්සේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග කැරැල්ලක් ඇති කර ගැනීම නිසා ඇතිවන තත්ත්වය තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යාපාරය පාලනය කරන්න සිදු වෙනවා. එතකොට මේ ගමන් මග එක දිගට ඇවිල්ලා එතනින් පස්සේ චන්ද්‍රිකා මැතිනිය ජනාධිපති කරන්න කැප වෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කරන්න නිවසෙන් නිවසට ගිහිල්ලා ජාතියේ සිටින මහා බලවත්ම පුජ්‍යලය හැටියට හඳුන්වා දෙමින් ක්‍රියා කරනවා. ඒ වගේම පොන්සේකා මැතිතුමා දිනවීම සඳහා ගෙංගෙට ගමන් කරනවා. ඒ වගේම සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කිරීම සඳහා ගෙංගෙට ගමන් කරනවා. හැබැයි ඔවුන් එක පුජ්‍යලයක් වෙනුවෙන් ජාතිය ගමන් කළා නැහැ. ඒ කවුද? ඒ රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට නිවෙස් වලට ගිහිල්ලා කියන්නේ නැහැ ඔබේ ඡන්දය දෙන්න කියලා. ඇයි? මොකද දන්නෝ එතුමා මේ රට පාලනය කළොත් මේ රට ආසියාවෙත් ලෝකෙත් බලවත් රටක් වෙනවා කියලා. එහෙනම් අපේ රටේ දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ සිටගත යුතුව තිබෙනවා. ලෝකයේ කිසිම රටකදී දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් පක්ෂ 86ක් තිබෙන රට ශ්‍රී ලංකාව. මේ පක්ෂ ශ්‍රී ලංකාවේ නෙමෙයි හිටගෙන ඉන්නේ, ලෝකයේ වෙන රටවල් වල හිටගෙන ඉන්නේ. ඒ රටවල් වල තිබෙන අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා තමන්ගේ වාසිය තකා කටයුතු කරන දේශපාලන පක්ෂ තිබෙනවා. එහෙනම් ශ්‍රී ලාංකික මහජනතාව මේන් බේරිලා ආසියාවේ ලෝකයේ බලවත් ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් නැගී සිටින නම් එකමුතුකම ඉතා වැදගත්. එහෙනම් මේ යම් යම් මෙවැනි සුරංගනා කතා වලට හසු වන මහජනතාවත්
අපි ශ්‍රී ලාංකික ජනතාවක් හැටියටම හිතලා එකට එකතු කරගෙන ජාතියක් හැටියට නැකිට්ටේ නැතොත් ජාතිය වෙනසී තිබෙන ජාතිය ඉතුරු ටිකත් වෙනසිලා හිඟාසන ජාතියක් බවට පරිවර්තනය වෙයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියමිත වේලාවට රට වැටුණු සමාජය කන්න නැතුව හිටපු සමාජය පාසල් වල දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට බැරුව හිටපු දරුවන්ගේ සමාජය ඒ වගේම රැකියාවල් අහිමි වූ සමාජය රැකියාවල් ඇති කරමින් සංචාරකයන් ලක්ෂ ගණනින් ආපහු ශ්‍රී ලංකාවේ ආදායම වැඩි කරන ගමන් තිබෙන අවස්ථාවක ජාතිය යුතුකම තමයි වැඩ වර්ජන කළා ඒ ජාතිය විනාශ කරන්නේ නැතුව ජාත්‍යන්තරයට ගිහිල්ලා පෙන්නුම් කළා මේ රට අස්ථාවරයි කියලා පෙන්නලා ආදායම අහිමි කරන්නේ නැතුව රාජ්‍ය ආන්ත්‍රණයත් විශේෂයෙන් ඔවුන්ට පඩිනඩි ගෙවන්නේ මේ රටේ කම්කරු ජනතාව ඔවුන්ගේ දහඩිය සඳුලින් වගුරවන මුදල් තමයි ඒ අයට ගෙවන්නේ එනම දෙපාර්ශවයේම විශේෂ වගකීමෙන් කටයුතු කළ යුගයක් හැටියටයි මේ සියලු දෙනාට සීපච් කරන්න තිබෙන්නේ. එනිසා අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණ මේ සියලු දෙනා මේ ජාතිය නැකිටීම සඳහා අවශ්‍යයි. ඒ නිසා එකිනෙකා බෙදෙන්නේ නැතුව එකිනෙකා ගහගන්න නැතුව බොරු ප්‍රචාරකගෙන යන්නේ නැතුව පාප කර්ම කරගන්න නැතුව ශ්‍රී ලාංකික ජාතිය ශ්‍රී ලංකාවේ ලෝකයේ ඉහළ තැනක ඔසවා තැබීමට හැකි නායකයෙක් රටක් බාරගෙන සිටින අවස්ථාවක ඒ රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට සියලු දෙනාගේ සහයෝගය ලබා දී යුතුයි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ සෑම නිවසක්ම රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයා දිනවන කාර්යාලයක් බවට පරිවර්තනය කර ගැනීමේ යුගය අවශ්‍යතාවය පැන නැගිලා තිබෙනවායි කියලා සභාපතිතුමනි ප්‍රකාශ කරන්නට කැමැතියි. හොඳයි වජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමනි. බොහොම ස්තුතියි කතා කරාට.